Piru FM. What the rule? पाटीरोल रसिक रसिकाव्यांगे सिप अमंदानंदेट पत्करमीन त्रासय भीतिय कुतुहले रगात एंग खिली पोलायन संगीत रसयन पीरी मास्टर सारिगम खन्नागे संगीत आसपुव इतन सिट इसमत कदंग वेटुनु आदर मंदिर यमगे हदवत पला गिया गिया मगे बेतुम गंगे इन वित दुख करदर इनवा एक वेलट वगे ये एक एक आते के बदंगी तेनवा होदाई वगे ये एक एक आते के बदंगी तेनवा होदाई वगे अश्विन माली आये बमाली मेके अंतिम सुमना रोद तुनाई पारे दुवन्नी चूटिये कंवा गई पिनिन्ने होने तरम वेगे दिन्ने एक तमाई मसुरं वटिन्ने पेनु मज्जाती हरि हुरु बुहुटी पेनु मज्जाती हरि हुरु बुहुटी ट्राइसो एके गमन यन्ने ऐ पुरकन्नी केल्लो ऐ पुरकन्नी जोलिए 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 अन्न नियम वाने माली वो नियम टलिए लती है नॉनी बात सिंधु माली आये वो मेरे को नियम टलिए लती है नॉनी थैंक यू माली आई दिक्कत मैं का हित तो ना अब तो पाइन ने नहीं अन्न बिंदी नहीं रह जो है आये सातों ने डाल लंगा है तो बंग अल्लाह ट्राइस और दांग हिला दाल तनी बस सही आये देखो अभी नौकर में इमु बंग मिनी अन्न की
අද නම් හොඳට කෙලින් කටින් එනවා අයියේ. එහෙනම් වෙනසකට වගේ අද පවුලකින් ගුටි කන්නේ නැතුව ඇති. මොකද මේ උඹලා දෙන්න නිකන් බලාපොරොත්තු කඩ වෙලා වගේ මගේ දිහා නිකන් ඉරිසියාවෙන් බලන් ඉන්නේ. ආ මේ මාස්ටර්. මාස්ටර් නිකන් අද කෙලින් කටින් ඇවිදගෙන එනවා වගේ දැක්ක ඒකයි. ආ මෙන්න මාස්ටර්ට ලියුමක් ආවා. අඩහන් අඩහන් බලන්න. අක්කෝ දෙන්ටක බලන්න. මට ඔය අනුන්ගේ ලියුම් කඩන්න නැත්නම් ඊට වඩා සතුටක් නෑ. ඒක හරි ඒක හරියටම හරි. මේ මාස්ටර්. ආ ඉන්විටේෂන් එකක් කොහෙන්ද? කොහෙන්ද? රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකකට එන්න කියලා ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න. මොකක්? මේ මට? ආ ඌට ඔන්න පුතෝ සජීවි රෙදි ගලවීමක් ගෑ දැන් කරහල්ලකෝ ඉතින්. ඔ මේ අරදී මම බලන්න. ආ බලන්නකෝ. ඕනේ මෙන්න වරහන් ඇතුලේ තියෙන සජීවි ගායනය සඳහා අවශ්‍ය වාද්‍ය භාණ්ඩ හා වාදකීන් රැගෙන එන්න කියලා. එහෙමද? එහෙනම් ඉතින් උඹලා දෙන්නත් ලෑස්ති වෙයල්ලාකෝ. වාදනය කරන්නද? නෑ බං සජීවිව රෙදි ගලව ගන්න මං වගේ. මේ ඩස්බින් ළමයෝ සංගීත්. මාස්ටර්. මාස්ටර්. මේක හොඳට අහගනින්න මේ සජීවි කියන්නේ අනන්න බෑ තේරුණාද ළමයිනේ? මේක රටක් අහනවනේ. මේ වැඩේ හොඳට කරෙන්න ඕනේ තේරුණාද? ඉතින් රෙකෝඩින් උනත් ලයිව් උනත් වෙනසක් නෑනේ මාස්ටර්. අපි තුන් දිනානේ ওই වැඩේට යන්නේ. යකෝ මාස්ටර්. ආ මේ වැඩේට කියන සින්දු ටික අපිට බෙදලා දෙන්නකෝ. අපි බලා ගන්නම් ඕ. බලා ගන්න. තුවාල වලට බෙහෙත් දාන ඩිස්පෙන්සරියක් තියෙන තැනද බලා ගන්න. බෙදලා දෙන්න. උඹයි මාස්ටර්ව බෙදාගෙන කාපන්. නැටේපා. ඒ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා එළියට බයිට් චැනල් එක වට කරලා තිබ්බොත් දිලයි ඉතින් ලයිව් නේ නේද අයියේ ඒකනේ මේ දුව ගන්නවත් වෙලාවක් නැති වෙයිද දන්නේ මේ සංගීත් මාස්ටර් ඉඳලා මාධ්‍යකින් ආපු වැඩේ ඈ හිටින් සුපිරියටම දෙන්න ඕනේ අනේ හොඳ එකාලා වගේ මොන මොනවා හරි බලා ගනිල මම සුටුස් ගාලා මල් පැල වලට වතුර ටිකක් දාලා එන්න පටාස් ගාලා ඈ බලන්න ඩස්බින් මල්ලි ඈ වෘතහස්ත කලාවේදියෙක් නේද ඔය රජේ උනත් වැඩක් නෑ අයියේ පවුලට දනනවන්න වෙනවනේ මම කියන්නේ බයට නෙවෙයි ගෞරවයට හරි නැද්ද ඒකනේ මේ මල්ලි මෙන්න මේ සින්දුව පොඩ්ඩක් අල්ලලා තියාගමු බං ඈ අසපුවේ සායම බේර ගන්නත් එක්ක මෙන්න මේක අල්ලහන්කෝ ඈ නුරාගේ දැසී බොහෝ දෙකී වේ නොතේරි වගේ මේ පොඩ්ඩක් සැහැල් වුණොත් හොඳයි ඒකයි මම මේ බැලුවේ අයියෝ මාස්ටර් දැන් කී සැරයක් නම් වොෂ්රූම් ගියාද බය වෙන්න එපා මේක අපි කරලා අසපුවට යන්කෝ මේ ලයිව්නේ බං ඒකයි මේ ළමයෝ එහෙනම් හාකෝ පටන් ගමුකෝ ඉතින් පටන් ගන්නවා හා 3 2 1 ඒ සීතල පිනිබිදු ලාතන පොත් අතරින් මිහිතලේ සිප ගන්න නිෂා යමි සියතුන්ගේ කුංචන අවුට පරිසරයේ විලිටි අදත් අපේ වැඩසටහන පටන් ගන්න මේ සූදානම් වන්නේ අදත් අපේ ආරාධනීය පිළිගැනීම් මෙදිර
මල්ලි මේක මැරෙයිද? දන්නේ නෑ සිය ජීවේ කරගත්තේ අසහාය සංගීතඥ මාස්ටර් සරිගම කන්න අපි තා ආදරෙන් මේ වැඩසටහනට පිළිගන්නවා. අයිබෝන් අයිබෝන් මේ මේ මාත් එක්ක මේ ලස්සන කඩවසන් නිල් පාට රෙනිමකින් හා කහ ඉරි තියෙන කළු පාට කමිසයක් ඇඳගෙන ඉන්නේ. මාස්ටර් ඉච්චර විස්තර කියන්න එපා. පේන්නෙත් නෑනේ මේක රේඩියෝ වැඩසටහනක් නේ. මගේ මේ දකුණු පසින් ඉන්නේ මගේ ප්‍රධාන ගෝල සංගීත. ඒකම මගේ මේ වම් පසින් ඉන්නේ ආධුනික ඉන්ට පුහුණු කරන ඩස්බින්. මාස්ටර් ඈ අපි එහෙනම් පොඩ්ඩක් හිස්ටරි එකට යන්න. ඔ පටන් ගත්ත ගමන් කමක් නැහැ එනයි අංකෝ තේ එකක් බීලවිත් ආයි පටන් ගන්න පුළුවන් නේ නේද අපිත් මේ වෙල්ල වහුව වගේ කුත් හදාගෙන ආවා මේ මාස්ටර් ඈ හිස්ටරි කියන්නේ කැන්ටිමට නෙවෙයි මාස්ටර් ඉතිහාසයට යම් කියලා ඔය කියන්නේ අර වෙල්ල වහුව කණ එකක් ලයු ගියාද මන් දන්නේ අප්පා හොඳයි අපි කෙටි විරාමයක් කරන් නැවත හමු වෙමු මොකක්ද නේ බලන්නකෝ ලයිව් එකන්සේ ඔයාලා වල්පල් කතා කරන්නේ ඉබ්බා රටට මේ එහෙනවනේ මේ නංගි මේක සිංහල වැඩසටහනක් නේ ඒක නිසා සිංහලෙන් ප්‍රශ්න ටික අහනවාද අපිට ඉංග්‍රීසි බැරුව නෙමෙයි නේද මල්ලි because I can speak english said I also can on හොඳයි අපි නැවත වැඩසටහනත් සමග අපි දැනගන්න කැමති මාස්ටර් මේ සංගීත ත්‍රිත්වය එමෙන්නත්නම් මේ තුන්පත් රේන සංගීත තුන්පත් රට මේ දැන් ඔය තුම්පත් රටා ඔය පැදුරු වලට මවන්නේ ඇත්තටම අපේ ආච්චි තමයි. ඔය දුම්බර රටා එහෙමනේ ඊවට දාන්නේ. මාස්ටර්. ඈ ගම කන්නේතෝ තුම්පින්ම පැනලා දෙසන්නකෝ. ඇත්තටම අපි තුන් ඉරියව්වෙන්ම සංගීතයේ දස්කම් පාන්න පුළුවන්. ඒ කියන්නේ ගායනය වාදනය. ඕ. ඒ මාස්ටර් තුන් ඉරියව්ෙන් කිව්වට දෙකයිනේ ගායනය වාදනය. මේ අනිත් ඉරියව්ව තමයි එක ඒ කියන්නේ ශ්‍රවණය ඕන් ගායනය වාදනය ශ්‍රවණය අඤ්ඤා කොමන් කියන්නේ ඇත්තම ඔය ඒ ත්‍රිත්වය නැත්තම් තුන්ගුඳුරුස් තමයි ඔය ළමයට කියන්න අපි තුන් දෙනා තුන් මුල්ල හන්දිය හවස තුනට තුන් කාලක් නෑ ඒක නෑ තුන් සැරය තුන් තුබමා සින්දුව කියලා තියෙන තුන් දෙන ගහගෙන හිටිය අයි මාස්ටර් ඒ කාල නෝණගෙන රුපියල් තුනකුත් දුන්නේ අට හොඳයි මං හිතන්නේ දැන් අපි ගීතයකට ගියොත් හොඳයි නේද මොකද අපි මුලින්ම අපි ආන්නේ මාස්ටර් මම මුලින්ම කියන්නේ මිල්ටන්ස් සම්මාන උළෙලට ගායනා කරපු ස්වතන්ත්‍ර නිර්මාණයක්. මේ පද රචනය අපේ මේ ඩස්බින්ගේ මෙහි තනුව අපේ මේ සංගීතගේ. ඒ මේ ගීතය ගැන කිටි විස්තරයක් කියනවනේ. මේක අපේ ගමේ ගමට ලොකු සේවයක් කරපු ජයයට උපහාරයක් වේවා කියලා තමයි අපි කළේ. බිව්වේ පෙරා මස්කාලා බාර දිගේ පෙරලීලා බූලි කරේ තියන් ආපු කෝජයේ බිව්වේ පෙරා මස්කාලා බාර දිගේ පෙරලීලා බූලි කරේ තියන් ආපු කෝජයේ බිව්වේ පෙරා මස්කාලා බාර දිගේ පෙරලීලා බූලි කරේ තියන් ආපු කෝජයේ පොඩ්ඩක් වැදගත් සින්දු ටිකක් කියනවාද මේක ලයිවනේ අනේ ඌ මාස්ටර් වැදගත් සින්දුවක් වනන්නකෝ ශ්‍රාවකයෝ අපට නිරන්න කලින් අනේ මේ මේ සෙග්මන්ට් එක අනන්න නැතුව කරන්න ප්ලීස් නැත්නම් ප්‍රොඩියුසර් මාව කයි හාමුගේ ඉන්න බා කියලා බණිට මමයි ඔයාලව දාගත්තේ අනේ අයි මේ ඔගොල්ලොත් පොඩ්ඩක් කතා කරන්න අයි මේකේ ඔන්න පටන් ගන්නවා 3 2 1 හොඳයි විරාමෙන් පසු නැවත සප්තත් සරේ කහලන ආදී සමගිනුයි ඔබ ඉතින් අපිට කියන්නේ ඔබේ සංගීත අසපුවෙන් ජනතාව ආනන්දයෙන් ප්‍රඥාවට ගිනියනවද මේ මේමයි නංගි 354 රූට් පර්මිට් ගන්න ටිකක් අමාරුයි නැත්නම් මේ සංගීතේ කාල් ගන්නවට වඩා ඒක ලාභයි කියලා මාස්ටරුත් කියලා තියනා නේද මාස්ටර් කට පියාගෙන හිටම් බං ඒ දැන් මේ නිවේදිකා නංගි කිව්වේ තුන් දෙනාම කතා කරන්න කියලා බං දැන් මම යමු වෙන්නේ සංගීත වෙත සංගීත මට කියන්නේ සරිගම කන්න මාස්ටර්ගෙන ඔබ වෙනි ගෝලියෙකුට සංගීතේ නිම්බලලු පුළුල් කරන්න පිටිවහලක් ලැබුණද ඇත්ත වශයෙන්ම නංගි මට පිටිවහලක්
නෙමේ දිග සවලක් උදැල්ලක් ලැබුණා මේ ළඟදී රින් වලලු පුරුල් කරන්නේ නෙමේ ටොයිලට් වලකට වලලු වගේක් නම් මං දැම්මා මේක මාස්ටර් මං හිතන්නේ අපි වැඩි කතා බහක් නැතුව ගීතයක් රස විඳිමු නේද මම මේ නිර්මාණය ගැන පොඩ්ඩක් කියන්න ඕනේ නේ කියන්න ඕනේ අපි ගීතය රස විඳලා කතා කරමුකු සංගීත අල්ලා මේ මාස්ටර් ඊළඟට අපි බලලා තියෙන ඩුවට් එක ගායිකාවක් තමයි නැත්තේ අයියෝ මේක ලයෝනේ හරි හරි මං කියන්නම් ඔයාලා පටන් ගන්නකො අල්ලාහංගෝ ඇයි තමු කිසි බයක් හැකක් නැතුව මගේ ලොරිය ස්පෑවිල් එක හොරගම් කළේ මම හොරගම් කළේ නෑ සර් බොරු 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 කියලා හිටින්නපා බොරු නෙමෙයි සර් කට කට මම දන්නවා ඔය මගේ මිදුලේ නවත්තලා තිබ්බ ලොරිය ස්පෑවිල් එක රෑවිත් හොරෙන් ගැලෙව්වා නෑ මම හොරෙන් ගැලෙව්වේ නෑ සර් ගොයියෝ ඔයව පොලිසියට අල්ල නොදී මම මේ මනුස්සකමට යහන්නේ කො ස්පෑවිල් එක ලොරියේ මං ඒක මගේදි මිනිස්සුෙකුට ගානකට දුන්නේ අයියෝ ඔය කියන්නේ ඒ කියන්නේ හොරගම් කරලා වික්කා නෑ හොරගම් කරේ නෑ හැබැයි වික්කා ඒක ඇත්ත මොහේ හොරගම් කොලේ නෑ කියන්නේ කොහමද අයිසේ ඇයි සර් සර් ඇස් දෙකෙන් දැක්කද මං හොරගම් කරනවා ඇස් දෙකෙන් මේ ගොයියෝ මම ඇස් දෙකෙන් නෙමෙයි වෙනම ඇහක් හයි කරලා තියෙනවා හොරගම් අල්ලන්න මොකද්ද CCTV කැමරා අන්න හරි සර් මං ඔය හොරගම කරේ ඕනේ කමින් නෙමෙයි සර් මොනවා කියන්නේ ඕ අන්න සර්ගේ ස්පෑවිල් එක තියෙනවා මං වික්කනේ ගිරද දෙන්නම්කෝ දැන් මොනවටද වීඩියෝ එහෙනම් ඒ වැඩේ කොලේ මං හරි ආසයි සර් තිදිනලි දෙන්නේ ඒකයි ඒකයි CCTV කැමරා තියෙන බව දැනගෙන මං හොරගම කරේ සර් මං ඒකේ හොදට රඟවලා තියෙනවා නේද සර් මං දැන් CCTV නළුවෙක් නේද සර් 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 මට ඒකේ කොපියක් දෙන්නකෝ සර් අත්‍යත් එක වරුන්ට පෙන්වන්න මගේ වැඩ ඕ ආවා මම මෙතන CCTV කැමරා හයි කරලා නොතිබුණා නම් එහෙනම් මං ස්පෑවිල් එක මේ වෙනකොට විකුණලා හලන්ද මේ විවාහ අපේක්ෂකයින් සඳහා වන උපදේශන පන්තියේදී මම ඔයාලට කියලා දෙනවා කොහොමද සාර්ථක පෞල් ජීවිතයක් අරමන්නේ කියන කාරණාව දැන් මට කියන්න දන්න කෙනෙක් ඉන්නවා නම් සාර්ථක පෞල් ජීවිතයක ප්‍රධාන රහස මොකක්ද මොකක්ද ප්‍රධාන රහස සර් ඉස්සෙල්ලාම කියන්නකෝ ඒක රහසක්ද කියලා ඕ සාර්ථක විවාහ දිව්‍යක රහස මොකක්ද අන්න එකයි මට දැනගන්න ඕනේ සර් ඔව් කාටවත් කියන්න හොඳ නෑ නේද මොනවද කියන්න හොඳ නැත්තේ ඒ රහස නේ මං අහන්නේ රහස මොකක්ද කියලායි ඒක කියන්න හොඳ නෑ නේ කියන්න මං දෙබලවන්න නැතුව සර් ඈ ඉතින් රහසක් නම් ඒක ප්‍රසිද්ධිය කියන එක හොඳ නෑ නේ කොච්චර උනත් රහසක් නේක ඒ ඇටි උලව් රහසක් නෑ ඔන්නෝක කියහල්ලාකෝ නේ නේ අපි නෙමෙයි සර් නේ කියන්නේ උතන රහසක් තියෙනවා කියලා මං මේ මම අහන්නේ විවාහ දිව්‍යක සාර්ථක භවයේ රහස මොකක්ද කියලා මං මේ අහන්නේ මේ තේරෙනවද දැන් සර් නේ මේ විවාහ අපේක්ෂක උපදේශක පන්තිය පවත්වන්නේ සර් ඉතින් ඇයි අපෙන් අහ අපිට වද දෙන්නේ
ඔකසා ගියාද එන්ටකෝ යාදෙන්න තිබ්බා බෙබේ කො මමත් දන්නේ නැහැ නේ රහස මොකද්ද කියලා ඒකනේ මෙතන තියෙන ප්‍රශ්නේ දන්නේ නැති උලව මොකටද අදගත්තේ මෙතන ඒකනේ හා දැන් මේකයි මාත් පණ යනකම් මේ උපදේශන පන්තිය කොලාට අපේ පවුලෙත් පොඩි අවුලක් තියෙනවා මම බැලුවේ ඔය ළමයි ගාවවත් මේකට විසඳුමක් තියෙද බලන්න කොහෙද බලා ඔක්කොටම හපන්නේ ඒ කියන්නේ සර් දන්නේ සාර්ථක පවුල් දිවියක රහස මම දන්නවා දන්නවනේ කියන්නකෝ සර් කසාද නොබෙන්න ඉන්නක තමයි ඒකේ එකම රහස ඒ උනාට ඒකට උඹලා කැමති වෙයිද දන්නේ නැනේ නේද ඈ අනේ සරංග අයියා අනේ විසාචියා මගේ කසාද වැඳිල්ලේදී අයන්නේ පටන් ගත්තම යන්න දක්වාම ඔහෙලා දෙන්න බලා ගන්න ඕනේ හරි හරි කිසි දෙයකටම වෙන්න එපා ඒ ඔක්කොම හරි නැද්ද විසාචියෝ හරි කියන්නේ මෙහෙමයි ඔහේගේ වැඩි මේ අයන්නේ සරංග අයියා බලා ගනි අයන්න මම බලා ගන්න අනේ හරි එතකොට ඊට මැදින් තියෙන ආයනු ඇයනු ඇයනු ඊයනු ඊයනු ඒව බලා ගන්න කවුද ඒව ඔහේ බලා ගන්නවා මොකෝ මනමාලිගේනේ ඔහෙට මිසක්ක අපට බත් අම්බල දෙන්නේ නෙමෙයිනේ ඕමලලපෝ මේ 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 පිසාජයෝ කටවහගෙන ඉඳින්කෝ හරියනි ඔහේ බය වෙන්න එපා කුකුලෝ අපි ඔහේගේ වෙඩිමේ ඒ ටු ඉසෙට් බලා ගන්න ඒ ටු ඉසෙට් ඈ ඒ කියවෝ එතකොට අයන් ඉඳලා අයන්න වෙනකන් නෙවෙයි දෝන් මෙයාට තාම ගෑණියෙක් ගේනවා තියා ගෙදරට බලල් පැටියෙක් ගේන්නවත් තරම් සුසු ගන්න නෑ පිසාජයෝ කොහමෙන් හරි ඔහෙලා වැඩ ටික ඔක්කොම බලා ගන්නවා නම් මට ගෑණි කියන එක සිම්පල් සිම්පල් ඔක්කොම වැඩ ටික කිව්වේ දැන් උඹ ගෑණි ගෙනාවට පස්සේ කන්න අඳින්න දෙන වැඩ ටිකත් එක්කද නෑ 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 ඒ ටික නෙවෙයි හැබැයි පුළුවන්කමක් තියෙනම් ඒ ටිකත් කරොත් තමයි හොඳ ඕන් මං කියන්නේ වෙඩි මේ බරපතල වැඩ ටික ඒ ටික හරි වං හරි ඔන්න මම කරට අරගෙන බරපතලම වැඩ ටික කළා දෙන්නම්කෝ මේ පොඩ්ඩ හිටින්කෝ දැන් ඒ ඔහේ මොනවද ඒ කරට අරන් කරන බරපතලම වැඩ ටික අන්න ටික කියනවා බලන්න මොකද ඉතුරු ටික මංවත් කරට අරන් කරන්න හරි මෙහෙමයි මං කියන්නේ මම් මගුල් ගෙවල් කීසියක බරපතල වැඩ කරපු මිනිහෙක්ද ඈ දැන් මට කියනවා කවුද ඉදාට මනමාලයා අන්දෝ මනමාලයා කවුද හන්නේ මේ අපේ කුකුල් පණයනේ ඒකනේ මේ කුකුලද නැතුව වෙන කවුද හරි 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 එහෙනම් කුකුල මනමාලයාට ඇඳලා කාරගෙන් බහිනකොටම රතින්නවලට ගිනි තියන එක කරන්නේ මම ඔන්න කිව්වා දැන් ඒකද දැන් ඔහෙ මේ බාර ගන්න බරපතලම වැඩේ නැත්නම් කැරියම්ම මගුල් ගෙදරක රතින්න පත්තු කළා බරපතල වැඩ ඇතුව මාස 3කට ඇතුළට ගියා අම්මපා මාස 3කට ඒ අහවල් එකටද අයිම රතින්නේ හොදට සද්දෙනවද කියලා බලන්නේ රතින්නේ පත්තු කළා දැම්මනේ මනමාලිය ආපු කාරේගේ පෙට්‍රල් මුඩි අරලා ඒක ඇතුළට හා හත්තලාමේ එපා එපා රම තුන් මාසයක් ඇතුළේ හිටියේ බරපතල වැඩ ඇතුව ඒ මොකු සුරංග අයියා එහෙම වෙන්නේ දන්නේ නැති උඹලා වගේ ඔලමට්ටලේ තමයි ඒව දන්නේ ඈ මේ සුරංග අයියා ඈ ඔන්න කිව්වා මගේ මගුල් ගෙදර රතින්න එපා හරිය රතින්න නම් එපා ජී 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 මොන මගුල්ද ඇයි මගුල් ගෙදරක මනමාලි නැතත් රතින්න තියෙන්න ඕනේ ඒකයි ඉතිහාසෙ හා ඉතිහාසෙ නේ නේ වැරදුනා තංකුදියා සංකුදියා සංස්කෘය හේද හරි හරි අමාරු නම් නොකිය හිටා මේ බඳින්න උඹ රතින්න අල්ලන්නවත් එපා එදාට බලවැඩ කරන්න බා කුකුලෝ උඹ මගුල්ගේ දවසේ රතින්න පත්තු කරන්න වෙන හේකට දෙන්නද ඔය හදන්නේ නෑ නෑ කාටවත් දෙන්නේ නෑ කාටවත් දෙන්නේ නෑ මං කාර් එකෙන් බහලා එනකොට මම්ම පත්තු කළා විසි කර කර එනවා රතින්න අයියමද හරි හරි එහෙනම් හරි හැමයි දැන් මතක ඇතුව ඉස්සෙල්ලාම අර ලොයි දක්කගේ කටට රතින්නාව පත්තු කළා දහන් කුකුලෝ ඈ ලොයි දක්ක කියන්නේ මගේ නන්දම්මනේ පිසාචියෝ ඒක තමයි කිව්වේ නැත්තම් මගුල්ගේ ඇස්සේ එයාගේ කටේ සද්ද පටන් ගත්තොත් රතින්න පැත්තේරියට ගිනිදිබ්බ වගේ තියෙන්නේ ඒ සරම් අයියා දැන් මගේ මගුල් ගෙදර තියෙන බරපතලම රාජකාරිය ඔය රතින්න පත්තු කිරීලා විතරද දන්නේ ඉතින් උඹේ ඔය අටිජාත මිත්‍රයන් අහපා මේ මෝලන් ඉරෝ ඕවා නෙමෙයි මගුල් ගෙදරක තියෙන වැඩ මගුල් ගයක් කිව්වහම ඒකේ චාරිත්‍ර වාරිත්‍ර කියලා જાතියක් තියෙනවා අන්න ඒව ආරක්ෂා වෙන විදියට අමුත්තන්ට සංග්‍රහ කොල්ලා ලස්සනට කලබ ගෑණියකින් තොරව වැඩේ අවසන් කරන්නයි උඹටයි මටයි මේ කුකුලා කියන්නේ කරගහලා කරන්න කියලා ඉවරලා එතකොට කුකුලා මොනවද කරගහන්නේ ඒක ගෑණියෝ කරගහගෙන ඉන්නේ අපෝ ඇතියන්ට මං ඔන්න ඒකත් අපට කරගහන්නේ
වෙයි කියලා. හොඳ වෙලාවට ඒ ටික අපිට නෑ. මේ සුරගයියා. ඈ මට සේරටම කලින් හොඳ මගුල් කාඩ් එකක් අච්චු ගහ ගන්න ඕනේ ඕ. මගුල් කාඩ්. අන්න ඒක කරන විදිය කියා දෙනවා කො. මගුල් කාඩ් මොකදයි? ඇයි මේ බුලත් ටික දෙනවා කො? මොනවා කියන බුලත් ටික? ඔව් ඇයි දෙන්නේ? මගුල් කියන්නේ ගියාම අර අල්ලන්නේ අර හෙප්පුයි කියලා බුලත් බුලත්. ආ ඒකට බුලත් ටික දෙනවා කියලාද කියන්නේ? ඔව් ඔව් මං දැකලා තියෙනවා එහෙම කරනවා. හැබැයි කුකුලෝ ඔය අනිත් අය වගේ නිකන් කුණු කමට හිඳන කමට බුලත් කොළ විතරක් දෙන්න යන්න එපා. ඒකට හුණු දුම් කළපුවක් ඔය එතකොට එන සල් කරාඹුනේ ටික ටිකක් එහෙම දාලා හැ සූකිරි ටිකක් එහෙම තියලා ලස්සන බුලත් ටික දෙනවා. කාලා කියලා ගහන්න හරි දෙයක් කියන්නේ බෑ. නැත සුරගයියා. මේ බීහරකෝ. චාරිත්‍රයේ මගුල් කියන බුලත් දෙනවා කියන්නේ කන්න බුලත් ටික දෙනවා කියන එක නෙමෙයි. එහෙනම් ඒකෙදි දෙන්නේ බුලත් කොළ විතරයි. හරි මට ලොකෝ. හැබැයි ඉතින් විත ගලමින් යට ඕක සතු පහක වටිනේ කොමක් නේ. අන්නේ ගයි. අන්නේ ගණින් කුකුල කොලේ කොයි පෙන්සල කොයි මේ මගුල් කාඩ් එක හරි ගස්සන්න. මේ මෙයා එක්ක දෙන බුලත්. හරි හරි කරගන්නව ලොකෝ. කරගන්නව තමයි නතු ඔය ඉතින් ආයේ. හා අපිවත් ඕන වෙන්නේ නැත. මගුල් ගෙදර වෙරි වෙලා වැටෙනුන් උස්සගෙන යන්න හරි. ඒකට දැන් ඔය හරි කැමතිය දිනේද? ඒක තමයි අනුසකම කියන්නේ. මගේ මගුල් ගෙදර දවසෙත් වෙරි වෙලා වැටෙන වැටෙන අය ඉස්සේ ඔහෙමනේ නේද? ඒක හරි ජොලි වැඩි. මං එහෙම උස්සපු කී දෙනෙක්ද? පරිසුද්ධ කළාද නේද? ඈ? ඔන්න ඔන්න සුරංගයි ඇටි මම අමතක කරලා දාන්න හදනේවා. ඔහේ මතක් කරන්න හදනවනේ ඕකනේ කේස් එක. මේ සුරංගයියා. ඔය කතාව නවත්තලා මගේ මගුල් කාඩ් එක හරි ගස්සලා දෙනවා කො. නා හරි හරි කො ලියමුකෝ ලියමුකෝ. නේද මේකත් එක බෑනේ. උඹ කතාවන් හිටන්කෝ. හරි හරි. අපි ඉස්සෙල්ලම ලියමු. ආරාධනේ ලියමු ලස්සනට. මේ මලියමකෝ සාදර ඇරයුමයි. ඔය මගුල් ගෙදර ඉන්න කියලා ගහන කාඩ් එක නේද? නැතුව ඉතින් ඒ කාලේ සම්පකාරයෙන් උඹලකට පරිප්පු ගන්න දීපු කූපන් කාඩ් එක නෙමෙයිනේ. එහෙනම් ඉතින් සාදර ඇරයුමයි අනම්මනම් ඕනේ. නැතුව කොහමද? උඩින්ම ලියනවා. බද්ගහිල්ලට එන්න කියලා. ඈ බද්ගහිල්ලට එන්න? ඔව් ඉතින් මගුල් ගෙදර එන්නේ හතර කොන දිග ඇරෙන්න බත්තමරන්න මිසක්ක. ආයි නැතුව තියන ආදරේට නෙමෙයිනේ. අනේ මේ පිසාචයෝ. ඔහේ මගුල් ගෙවල් වල යන්නේ බත්තමරන්න වෙන්නේ නැති. නමුත් අනිත් තය මගුල් ගෙවල් වල එන්නේ බත්තඹරන්න නෙමෙයි. එහෙනම් කුණු අඹරන්න වෙන්නේ නැතිනේ. ඔව් සමහර විට බත්තඹරිල්ල කෙසේවතත් අනුගේ කුණු නම් ඇඹරෙනවා මගුල් ගෙවල් වල ලස්සනට. ඒක ඒක හරි. ඒ කියවෙ ඔම්? නෑ ඉතින් මගුල් ගෙදර ආපු වෙලාවේ හිටන් මගුල් ගෙදර අඩුපාඩු මනමාලිගේ හොම්බෙ දිග පළල ගෑවැද්දේ උසමහත ඈ ඔක්කොම කුණු හොයන අයත් වෙනම ඉන්නවනේ. ඒගොල්ලෝ කරන්නේ ආපු වෙලේ ඉඳලා කුණු අඹරන එක. අන්නේ ඒකනේ මං කිව්වේ. ඒක නිසා කාඩ් එකේ උඩින්ම ලියනවා බද්දහිල්ලට එන්න. උන්න යටින් ගහනවා කුණු අමරන්න එපා. එහෙමනි. අනේ ඔමේ ඔන්නෝක ලියලා දෙනවා සුරංගයියා. ඕයි ඉතින් කරන්න දෙනවෑ. හරි අපි මෙහෙම ලියමු. සමාදර ඇරයුමයි. මේ මොකද සමාදර කියන්නේ ඔම්? සමාදර කියන්නේ සැමට සම ආදරයෙන් ආරාධනා කරනවා කියන එකයි. ඒ බොරු. මොකක් බොරු? දැන් ඔහේ යාළුවන්ට ඉන්න කියලා කාඩ් එක දෙන්නේ සමාදරෙන් නෙමෙයිනේ. ඇන්ලොප් එකට දාලා දෙන කයිමන්ට් එකට තියෙන ආදරේ නිසානේ. ඈ ඉතින් මිනිහ එහෙම ලියුම් කවරේ ගන්න ආසාවක් තියෙනවා නම් මේ විදියට බටර් නොගා බෑනේ. මෙහෙම ලියන්න බෝනේ. හරි හරි එහෙම හරි. එහෙම හොඳ අසුරං අයියා. සමාදර ඇරයුමයි. ඔව්. ඊගාවට ඊගාවට කොල්ලගේ දෙමව්පියන්ගේ නම්. කවුද දැන් මෙතන කොල්ලා? කොල්ලා මන්නේ. ඇයි? අනේ නිකන් හිටින් නාකිදිය වරියා. උඹ කොල්ලෙක් නම් මං තාම අත දරුවේ බොලා. ඉතිල්ලකෝ මේක කරගන්න දීලා. මේ කියපන් කුකුලෝ තාත්තගේ නම් මොකද්ද? තාත්තා උඩහා ගෙදර ජාකොලිසන්. ඈ ඒ කුකුලෝ. ඈ ඔහේ තාත්තා උඩහා ගෙදර ජාකොලිස් මාමද? ඒ උඩහා ගෙදර ජාකොලිස් නෙමෙයි බං. අපේ තාත්තගේ වාසගම උඩහා ගෙදර. තාත්තා මැරිලා දැන් සෑහෙන කල්. හරි හරි හරි. නී ඔක්කොම පටලවනවා. ගම කොහෙද? ගම ගඩල්ලෝ. ගඩල්ල. හරි අපි මෙහෙම ලියමුකෝ. ගඩල්ලේ විසු නැසී ගිය උඩහා ගෙදර ජාකොලිස්. ජී සුරවයිය මේ නැසී ගිය කියලා මගුල් කාඩ් එකට දාන්න එපා. ඕ ඕක දානවා නිකන් මොඩිෆයි කරලා ඉංග්‍රීසියෙන් ද ලේට් ජාකොලිස්. ද ලේට් ජාකොලිස්. ලේට් කියන්නේ වා පරක්කුයි කියන එකනේ. ඔව් ඉතින් එයා මැරිලානේ. දැන් මගුලන පරක්කුයි එන්නේ ඒකයි ඒක තේරුම. මගුල දෙන්න පරක්කු නෙමෙයි බං ඒ මිනිස්සයා වේලසනින් මලා. එහෙමද? ඔව් මගුල ගන්නයි පරක්කුනේ මෙතන. හරි හරි. එහෙනම් ද ලේට් ජාකොලිස් කියලා ලියන්නේ පා. ලියනවා ද සෝරි ජාකොලිස් කියලා. ද සෝරි ජාකොලිස්. අනේ මේ ඔබ පැත්තකලා හිටපන් පිසාචයා. හරි හරි මම පැත්තකට වෙලා ඉන්න. මං අර මගේ බුද්ධිමත් භාවය ප්‍රකාශ කරා. හරි හරි. මේ කුකුළු අපි මේක ලියමු.
දඩල්ලේ විසූ නැසී ගිය උඩහ ගෙදර ජාකෝලිස් මහතා සහ අම්මා ගැන ලියන්න එපා. එම මැතිණිය. කවුද කවුද දැන් ඔතන මැතිණිය? මැතිණිය ඔහුගේ ආච්චි. එයා කවුද දැන් ඔය මගුලට? කෙරේ කෙරේ කෙරේ. අපේ ආච්චි සම්බන්ධ වෙච්ච එක මගුලක්. හරියනේ අරජෝ. සුන්නත් දූලි වෙලා ගියා අම්මපා. හලේ මොන කරුවේද මේක? තමයි අපේ ආච්චි. බෑනේ පොඩ්ඩක් ඉන්නවකෝ. උඩහ ගෙදර ජාකෝලිස් මහතා සහ එම මැතිණියගේ මේ ඔහෙ දැන් කීවෙනි පුතාද? මම දෙවෙනියව. වැඩිමල අයියනේ. අයියා දෙවෙනි මල්. සුවර් නේද ඒක? ෂෝෂර්. අර එහෙනම් මේම දාමු. ඒ නැසී ගිය ජාකෝලිස් මහතා සහ එම මැතිණියගේ දෙටු පුත්. දෙටු පුත්. හයි මොකද? දෙටු පුත් නෙවෙයි. දානවා කටු සුප් කියලා. ඇයි බං අස්ති පංජරේ විතරයිනේ ශාරීරික ඉතුරුවකට කියලා තියන්නේ ඔහෙගේ දෙටු පුත්. මේක කරගන්න දීපංකෝ විකල්ප. අයියා කරගන්න ඕයි ඉවරයිනේ. මේමයි මේ කුකුලෝ. දැන් එතකොට එම මැතිණියගේ දෙටු පුත් උඩහා ගෙදර කුකුල්පණි. ඒක ඔහේ. මම කුකුල්පණේ සමග දැන් කෙල්ලගේ දෙමව්පියගේ නංග ඕනේ ඊගාවට. මේ කෙල්ලගේ මේමයි. ඔව්. කයින කොට කහිනාරච්චිලාගේ සෙමනේරිස් තාත්තා. ඔයද ගම වැලිසරද? නෑ නෑ කහිනා කිව්ව හින්දා ඇහුවේ. අපිට වැඩක් නෑ මේ අපි මේ මනුස්සකමට ඕවට මේ හරි හරි මේ කඩවාගෙන ඉන්න බං. අම්මා ගම් වතුර ගලනගේ වලුකා වැලි පිටියෝ. එතකොට කෙල්ලගේ නම මොකද්ද? කෙල්ලද? ඔව්. කෙල්ල කහින කොට කහිනාරච්චිලාගේ බ්‍රොන්කයිටිස් කා. බ්‍රොන්කයිටිස් කා. සහ නිය රුසියානු නමක් නේ බං. හරි අපි දාමු එහෙම. අතන කෙලවර වුණේ කොහමද? උඩහා ගෙදර කුකුල් පණේ සමග නේද? අනේ එහෙම තමයි. කුකුල් පණේ සමග වැලිසර පදිංචි කහින කොට කහිනාරච්චිලාගේ සෙමනේරිස් සහ ගම් වතුර ගලනගේ වාලුකා වැලි පිටි යන අයගේ දයාබර දියණිය. 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 දියණිය මේ මේ කොන්නේ නෑනේ වචන දියණිය. දයාබර දියණිය මිය පරලොව ගොස් ඇති හේයින්. ආදාහනිය. මගුල මගුල. මගුල නේද? නැතුව. මගේ අතින් අයන්නයි වයන්නයි වැඩි උනානේ. තව ඩිංගෙන් අව මගුල වෙනවා. අම්මපා. සෝරි සෝරි. අනවදන් උඹව. මේ සරංගයියා. ඈ මට පොඩි උපදේශයක් දෙනවකෝ. 500ක් සල්ලි වඳිනව. ඇයි ඒ මොකට යෝ 500ක්? මොකටද කියලා අහන්නේ? උපදේශයක් දෙනවට ගාත්තුව. ඒම එකක් නෙවෙයි යෝ මේ පොඩි ප්‍රශ්නයක්. පොඩි ප්‍රශ්නයක්? දැන් ලෝයර් මහත්තයේ හුවෙන් උපදේශයක් ගන්න ගියාම පොඩි ප්‍රශ්නයක් කිය ලොකු ප්‍රශ්නයක් කිය කියලා නෑනේ. ගාස්තුවක් ගෙවන්න මෙපෑ නේ. ඒ ඉතින් ඔය ලෝයර් මහත්තයෙක් කෑවෝ? ආ නැද්ද? මම ලෝයර් කෙනෙක් නෙමෙයිද? නෑනේ. ආ එහෙනම් ඉතින් උඹ උපදේශ ඉල්ල ගන්න කෝ ගිහින් වෙනින් කායෙන් හරි ඉවරනේ කරන්නේ. ආ නෑ මේ ආනකෝ. මොකද්ද? අපේ ගෙදර හොපටේට මීය බෝ වෙලාව. ඇයි ගෙදර බලල්ලුවක් කොන්නවද? ඈ උන් සිල් ගන්න ගිහිල්ලාද? නෑනේ දැන් ඉන්න මීය බලල්ලුන්ට බය නෑ. දැන් දවස් ගානකින්දන් අපේ ගෙදර බලලා ඉසෝ ආගියතක් නෑ. මොකද මොකද බලල් තඩියගේ නම කිව්වේ? ඉසෝ. ඉසෝ. ආ දැන් ඉති ඉසෝර දැන් මොකද්ද ප්‍රශ්නේ? ඉතින් ඉසෝ බලලා අතුරුදහන්. අතුරුදහන්. ආ බැලින්න මීයෝ ටික එකතු වෙලා බලලා උස්සලා. කොහොමද දන්නේ හරියට මීයෝම ඉස්සුවද කියන්නේ? නෑ ඉතින් මීයන්ගේ පරමහතුර බලලා නම් බලලාගේ පරමහතුර මීය වෙන්නේ පෙ. මොකෝ නැතුව බල්ල රංචුවක් සංවිධානය වෙලා බලලා විශ්ව නෙවෙයිනේ. ඉතින් බං ඕකට හොඳ මී කතුරක් තියහන්කෝ ඉවරනේ කතන්දරේ. හොඳට ඉටි මීයන්ට තව කතුරකුත් තිබ්බොත්. ඇයි? උන් මේ අපේ ඇඳුම් කාලා දාන කැවිල්ලට තව උන්ට කතුරු වුණත් රෙදි කීතු කීතු කපයි. ඈ. මේ ගොන්වාහි. එහෙනම් ගින් දාහන් මී පාසන. අපෝ මී පාසන ගේ හරියකට ගෙන්නේ. ඇයි? අපේ පවුලට වුණත් මගෙන් පරිගන්න කියලා කාලා දායි බක්කාලා. එහෙනම් ඉතින් මොකද කරන්නේ? මං කියන්නේද? මීයන්ට උගුල්වත් අටවහන්. උගුල් කීයක් කියලා නම් අටවන්නද? මීයෝ ඉන්නවනේ දහස් ගාන. කේ පිරෙන්නේ මේ. එහෙනම් ඉතින් ගැටගිනි තියහන්. ඈ මොකද සුරංගයියා? උපදේශයක් කිල්ලුවම ඕවද දෙන උපදේශ? නිකන් දෙන උපදේශ ඉතින් ඕවා තමයි. කීයක් හරි අතමිට මෙලෙව්වා නම් නියම උපදේශ දෙන්න. අරි මෙන්න 100ක් තියෙනවා. හා තියාගන්න. දැන් දෙන උපදේශයක්. දැන් දෙන්නම් නියම උපදේශයක්. දැන් මොකද ප්‍රශ්නේ කියනවෝ? ඇයි අත්තිලා ඔය කිව්වේ? අපේ ගෙදර මීය බෝ වෙලා.
ආව ඒකද ප්‍රශ්නේ ඌතෙක් ඇති කරා අම්මා ඈ ආ පුතේ මෙන්න මේවට ගණන් 100 ආ මොකෝ මේ දෙන්න රුපියල් 100ක් දෙපෙත්ත පෙතගෙන රණ්ඩු කොදිනේ ඔය 100 අයිතිකාරින් නැත්තම් මට බලපංක පිසාචියා ඔව් අපේ ගෙදර මීයෝ බෝ වෙලා කියලා සුරං අයියට කිව්වාම ඌව නැති කරන්න උපදේශයක් දෙන්න 100ක් කිල්ලුවා හරි හරි මේ දෙනවකෝ 100 අම්මා රූපදේශයක් දෙන්න මොකද්ද දෙනවකෝ 100 ඉන්න දැන් කියනවකෝ හරි දැන් ඔය ඉන්න මීයෝ මොකද්ද වර්ගය මීයන්ගේ මොකද්ද ඒ වර්ගේ ඇයි මිනිහෝ කොස්සට මීයෝද නෝමල් මීයෝද වලුරු මීයෝද වනවුරු මීයෝ කියන් වනවුරු මීයෝ එන ලෙඩක් නැත්තම් මේ නිකන් සාමාන්‍ය මීයෝ ඉන්නේ ඕ හරි සාමාන්‍ය මීයෝ නේ හා දැන් මොනවද උන් ගෙදර කන්නේ අවේ නා අවේ හැමදේම කනවා ඕ මේ ළඟදී අල්මාරිය ඇරලා ඒක තිබ්බ චීස් ටින් එකක් කාලා ආයෙ දොර තිබ්බ විදියටම වහලා දාලා බලංකෝ ඒ නා මීයෝ නෙමෙයි ඒ ගෙදර නෑයෝ ඉන්නවද නෑයෝ නෑයෝ ඒ නැන්දගේ පුතෙක් දැන් ඉන්න ඇවිල්ලා ආ එහෙනම් අන්න ඌ තමයි චීස් ටින් එක කාලා තින්නේ ඈ කොහමයි ටක්කේටම කියන්නේ ඒ කොළුව කෑවා කියලා ඔහේ මිනිහට කියනවා ගිහිල්ලා මම් මීයන්ව වද කරන්න වහදාපු චීස් ටින් එකක් අල්මාරියේ දාලා තිබ්බය අන්න දැන් ඒක මීයෝ කාලය තව දවස් දෙක යනකොට බලා ගන්න පුළුවන් මීයෝ ඔක්කොම මැරෙන හැටි කියලා කියනවා ආව් එතකොට එහෙම කියන ගමන් මිනිහාගේ මූණ දිහා බලනවා මිනිහට නික එකපාරට වමනිට වගේ යන්න ආවත් චීස් කාලා තියෙන මිනිහා තමයි මං ওই වැඩේ කොලානේ කොලා ඉතින් මොකද වුනේ එතකොට ඈත ඉඳන් ඒක අහන් ඉඳලා අපේ පවුල වමනේ කරානේ ඕ මොකද මේ කුකුලෝ අපි මෙහෙම කරමු ඔය මීයෝ පඩකින්න ඈ දැන් පිසාචියා මගේ 100ක් ගත්තනේ උපදේශයක් දෙන්නම් කියලා කොහොමද දෙන්නේ මං ඔහෙට දෙන්නම් මරු උපදේශයක් ඈ මං දෙන්නද බූවලට මතුරලා මීයන්ට ගන්න බඩු ෂුවර් මොකෝ කියන්නේ හරියයිද මොකෝ හරියන්නේ නැත්තේ මං බූවලට මතුරලා දෙන්නම් ගහන ගහන මීය එතනම බඩු පැකට් වෙන්න ඕ පොඩ්ඩ ඉන්න පොඩ්ඩ ඉන්න දැන් කොහෙන්ද ඔහේ ඔය බූවලට මතුරන මන්තරය අල්ලගත්තේ අපේ ආච්චිගෙන් ඊදවසල මං අපේ ආච්චිගේ හැමිලියෙන් සල්ලි උස්සන්නේ යනකොට ආච්චි මට බූවලට මතුරලා ගහනවා නේ නේ ආච්චි බූවලට ඕඩි කොලොන් ඉහලා ගහනවා මතුරලා ගැහුවනම් මං මැරෙනවනේ ඈපිසාචිය ඉතින් උඹටම බැරිද ඇවිත් අපේ ගෙදර ඔය ඉන්න මීයන්ට බූවල්ලට මතුරලා ගහලා දෙන්න? එහෙම ආවට ගියාට මං එන්නේ නෑ රජෝ. ඈ ඒක කොන්ත්‍රාත් ක්‍රමයට ලැබෙනවනම් එන්න. ඒ කියවෝ මීයකට රුපියල් 75 ගානේ ගෙවනවනම් මං ඇවිල්ලා වඳ කරලා දෙන්න. අනේ එහෙම හරි කමක් නෑ කරලා දෙනවා කො. මේ පිසාචිව මේ පොඩ මේ කන කිට්ටු කරගන්නකො. ඇයි වැඩි බාර ගනින්. අපේ ගෙදරත් ඉන්නවා මීයෝ 30 40ක්. ඔව් මං උන්ව තඩි ගහලා උඹට ගෙනත් දෙන්නම්. උඹ ඒ මීයෝ ටිකත් අර ගොඩටම දාලා උඹ 75 ගානේ සල්ලි ආය කරගෙන මට 50 ගානේ ගණන් බේරා මගේ මී කුණු ටිකට ඉවරනේ කතන්දරේ. මේ මොනයි දෙන්න කඩකොඩු ගන්නේ? රටේ ඉන්න තරම් මීයෝ අලන් ඇවිල්ලා මගේ රුපියල් 75 ගානේ කඩා ගන්නද? ඇයි ඒක කතවඩ කරනවද අපි නේද විසාචෝ යයා අපි දැම්ම කුකුලගේ මේ මේ කොන්ත්‍රාත් එක බාරම් කරමු මම නෙමේ මී සංහාරය කන්ටැක්ට් එක බාරගත්තේ හරි හරි ඉතින් මාත් දෙන්නම් ඉතින් මටත් ඔය මීයකට 25 ගානේ විතර වැටෙන ගෙවනවක ඉවරනේ මාත් දෙන්නම් සපෝට් එකට මොකෙක් හරි හෙන උරෙක් කෙනෝනේ 54 කොහෙන් යනකොට ඈ හා ඉනවගෝ මේ කුකුලෝ ඈ දැන් අපිට මේ කොන්ත්‍රාත් එක කරද්දි කෑම ටික ලැබෙනව නේද තුන් වේල නෑ 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 කෑම දෙන්නේ කෑම දෙන පොරොන්දුවක් නෑනේ මීයකට 75 ගානේ කොන්ත්‍රාත්තුව හරියෝ කෑම දෙන්නේ නැත්තම් මීයකට 75ක් මදි 100ක් ගන්න වෙනව නේ සුරං අයියා ආව් අනිවාර්යෙන් 100ක් ගන්න වෙනව ඒ හරි කෑම දෙන්නන් ඉවරයිනේ හැබැයි උපරිම දවසේ සේරම මීයෝ ටික නැති කරලා දෙන්න ඕනේ හරියේ එහෙම කියන්න බෑ ඔය වැඩේට සති දෙකක් තුනක් යයි නේද විසාජෝ ඒකනේ සති දෙකක් තුනක් යනවා මීයෝ 10 ගානක් ඉන්නෝ කිව්වනේ අනික අපි දින 7කට අඩු කොන්ත්‍රාත්තු වාරගන්නේ නෑනේ නේ ඒකනේ නෑ එපා මීයෝ මරන්න ඕනේ නෑ මීයන්ට ඕනනම් අපිව මරාගෙන කාපු දෙන් මේ ගමේ කාලා අපිව මරන් කනවට වඩා ඒක සැපයි ඇයි අප්පා මේකනේ කුකුලෝ අද කාලේ නිකන් කිසි වැඩක් කරන්න බෑ නිකන් ඔබ හිතලා බලපන් පෙට්‍රෝල් ගෙඩියක් මේ නෑ පෙට්‍රෝල් පොල් ගෙඩියක් කීයද හරි ඉතින් දැන් මෙතෙන්දි පොල් ගහලා නෙවෙයිනේ මීයෝ මරන්නේ එහෙම කියලා හරියන්නේ නෑනේ දැන් ඔය මී සංහෝරේදී මහා මොලකරු හැටියට මම මීයන් පසුපස හඹා යද්දි යම් කිසි හේකින් උම්මට මී මුත්‍ර පාරයක් එල්ලකොළ මොලේ ගිහින් ගියන්නේද අනේ
කොයි දෙයියන්ට කියන්නද ඈ කන්දේ දෙයියොත් අහයිද ඈ කන්දේ දෙයියොත් අහයිද මේ උණ හැදුනොත් අනේක නිසා අය කරන්න සිද්ධ වෙනවා මට වව් වව් මේක සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව අපට කියලා වැඩේ කරගන්නවා නැත්තම් ඔහෙට හිට අනිද්දාට මේ උණ හැදිලා මැරෙන්න සිද්ධ වෙයි හරියට හරි ඕ ඕ ඈ මේ 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 උණ හැදිලා මැරෙන එක හොඳයි මිතුරු උණ හැදිලා මැරනවට වැඩිය ඈ මොන උණ මිතුරු උණ මිතුරු උණ මිතුරු වේශයෙන් එන හතුරු උණ අන්නේ ගයි මම මේ කියන්නේ හරි 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 පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ මම ඉවසන්නේ ඉන්න අපි පොඩ්ඩක් මොකක්ද සාධාරණයක් කරමු නේද විසාචෝ ඈ මොකක්ද සාධාරණයක් කරමු නේ ගාන ඔහේ තමයි සුරංග අයියා මැද්දට පැනලා මගේ බිස්නස් එක කෑවේ ඈ ෂී බලනකෝ මී උණ 75 ගානේ ගන්න කිපිච්චක නැති කලානේ දෙයියනේ කියලා පස්පාවෙන් තොරව ජීවත් වෙන්න හැදුව මේද යංගකුලෝ මං එක්කලා දෙන යංගෝ එපා උඹලා දෙන්නම එපා මේ කුකුලෝ ඔන්න ඉන්නකෝ යන්න නැතුව නෑ ඔන්න නෑ ඉන්න ඉන්නකෝ දැන් ගෙදර මීයෝ ටික නැති මං ගත්තාන කරගන්න ඕන කම නැද්ද එතකොට නෑ 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 ඔය එන්න හදන කොරමෙට මීයන්ට කලින් අපිව නැති මං ගත්තාන වෙනවා අන්න ඒකයි මං දන්නේ හරි 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 පොඩ්ඩක් මේ ඉවසනවාකෝ මං කියන්නද අපි මෙහෙම කරමු කොකුලෝ දැන් පිසාචය උඹට මීයක් විනාශ කරන්න මීයකට රුපියල් 75 ගාන ඉල්ලුවනේ ඈ ඉතින් මම ඒක කරලා දෙන්නම් 50 ගානේ ඉවරනේ කතන්දරේ මී කෑල්ලකට 50යි අන්න කනබත් පතර වැලි ගැහුවා කොකුලෝ ඈ ඔහේ ලෑස්ති කරනවා වැඩි මට මීයකට 45 ගානේ ගාන ගනව මං වද කරලා දෙන්නම්කෝ යංගෝ යං එහෙම නිකම් මේ ගේමට එනවා නම් කොකුලෝ ඔන්න මමත් ගේමට බැස්සා 25ට කරලා දෙන්නම් මං 25ට ඔට්ටුද අම්මා බමද දැන් ඔන්න ඉතින් දැන් මට තද වෙනවා ඈ මේ කොකුල මෙහෙන 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 මං රුපියල් 15 ගානි කල්ල දෙන්නම්කො කී ගානි 15 ගානි මම 10 ගානි කොන්න 10 ගානි යමං කොකුල මං එන සද පහක් අත ඔන්නේ නිකන් කල්ල දෙන්න එනවා එනවා අන්න නියම යාළුවෝ අන්න නියම මැංගෝ ෆ්‍රෙන්ඩ්ස්ලා ආ දැක්කද සුරං අයියා ඔයලා හදන්නේ කල දුටු කල වලිය ගන්න අන්න අදහගත්තා යමං කොකුලෝ උඹ මට රහාට බත්ති ගල් ලෑස්ති කරහන් මං නිකන් මීට එක තඩි ගහලා දෙන්නම් ඕ ඒක තමයි යමං පිසාචියා යයා මෙයාලා මේ පාප මිත්‍රයෝ කතා කළොත් ගාන කඩා ගන්නමයි හදන්නේ අනේ කියන්නේ ඕ මේ කොකුලෝ කොකුලෝ ඇයි මම පොඩ පොඩ මෙහෙට වරින්කෝ ඇයි ඇයි වරින් උඩ කන කිට්ටු කරන්නේ ඔන්න මම උඹට නොමිලෙම මීයෝ වද කරගන්න විදියට වැඩේ සෙට් කළා හරිනේ හරි දැන් මගේ උපදේශන ගාතු 100 දීපන් හරි දැන් ඒ වල්ලේ ඒ වල්ලේ අයියේ මේලෝ අයියේ මොනවද දන්නේ කන්නේ නේද වල්ලේ මට ඇවිල්ලා මරණාසන්නයට බඩගිනි හරිද හරි හරි අයියේ පේනවා පේනවා දැන් මරණ මොහොත අතලඟ නේද අයියේ මට කියනවා හොඳට සබන්දාලා පිඟාන හොදලා හා හොඳට සබන්දාලා හැඳි හොදලා ආ හොඳට සබන්දාලා පීරිසි හොදලා බත් අයියේ බතුත් හොඳට සබන්දාලා හොදලා ගේන්නද ඔන්න බල වන්නේ ඔබ කන්න හදන්නේ බහරිද දැන අයියේ මම කන්න නෙමෙයි අයියට කන්න දෙන්නයි හදන්නේ එනම් කියනවා බතුයි මාළුයි මස්සුයි බිත්තරයි ඔක්කොම ගේනවෝ ඔක්කොම කිව්වා අයියේ හෝටලේ උයලා තියෙන තරම් ඔක්කොම ගේන්නෝ නේද අනේ මල බයිනෝ අනේ අපරාධිනේ අයියේ ආයෙත් මල පන්න ගන්න කලිනුත් පාරක් මල පෙන්නනේ අයියේ වන්නේ ඔබ ගේනවද නැද්ද මට කන්න හරි හරි ගේනවා ගේනවා අයියේ ගේනවා ගේනවා ඒ වයි අයියේ මේලෝ මොනාද වන්නේ මේ කුකුලෝ ඇයි මේල කොළඹ කුකුල්ලෝනේ මම හොඳ රොස් කුකුලනේ ඒ උනාට මේ කොළඹ කුකුල්ලෝ මට කොළඹ කුකුල්ලෝ හරියන්නේ නැහැ වල්දි හරි මට ගේනවා මීගමු කුකුල්ලෝ මීගමු කුකුල්ලෝ හරි හරි අයියේ ඉන්නයි මන් ටක් ගාලා ගේන්නම් ඈ මල්ල කෙලියයි දැන් කොහෙන්ද මීගමු කුකුලෝ හොයන්නේ ඔන්නේ තියෙන රෝස් කුකුලේ කරන් යනවා අයියේ මෙන්න මේ කුකුලා බලන්න අයියේ මේක මීගමු කුකුලෙක් වෙන්න ඕනේ මං හිතන්නේ ඕ බලන්න මං ඉබල බලන කියන්නේ ඒ වගේ මේ මීගමුනේ මේ කුකුල හලාවට කුකුලෙක් නේ අයි මචාබ රුගරන්නේ බෑ ඒනෝ මට මීගමු කුකුලේ මට ඉඹල බලලා සුවඳින් කියන්න පුළුවන් කුකුලගේ ගම ඒනෝ ඉපච්ච කන බලා ගන්නටුව මීගමු කුකුලේ යනෝ ඒරගෙනවා අයියේ ගෙනවා අයියේ මාර වැඩිනේ දැන් මොකෑ කරන්නේ මී අයියත් එක වීරෙන්න බෑනේ කමන්නෑ වෙනින් රෝස් කරපු කුකුලෙක් උස්සන් යනවා අයියේ මෙන්න මේ කුකුල බලන්න අයියේ මේක මං හිතන්නේ නියම මීගමු කුකුල අයි මම මේ කුකුලව මෙලා බලන්න ආ ඔම ජීපම් මල්ලි තියලා යමම් මල්ලි උඹ අයියේ ආ අනේ පුළුවන් නම් මාවත් ඉඹල බලන්නකෝ අයියේ අයියේ මම ගම කොයිද කියලා දන්නේ අයියේ අද තව එනකන් පුළුවන් නම් අයියේ මාවත් ඉඹල බලන්න කියන්නේ කොයිද ගම කියලා ඈ බලන්න ආ
වල්ලි ඇයි ළඟට වඩේ වල්ලි කොහෙද අයියේ මගේ ගම කියන්නේ කඩකාටුයි වල්ලි ඇයි අයියේ උඹේ ගම බ්ලූ බෙන්ඩල් කුඩු කන්ද ගාව වල්ලි මේ සුරා ඈ ඔය මොනෙහිකටද දැනි අපි මේ හනිමුන් එකට මේ පට්ට පාළු පෙත්ත තෝරගත්තේ බලන්න බලු ගල්ලෙත් මේ පාරේ කුරුමංගල්ල කාරේ ඉන්නවද දන්නේ නැ ඔයාට කියන්න ළමියෝ මේ පැත්ත හරි ප්‍රසිද්ධයි හොරුන්ටයි මංගොල්ලකාරයින්ටයි ඉත්‍රි දූෂකයින්ටයි ඔව් හැබැයි ඔය තුනම කරන්නේ මේ පැත්තේ ඉන්න එක මිනිහයි අනේ ඉතින් අපි මොනෙහිකටද මේ පැත්තට ආවේ ඔයා බය වෙන්න එපා ගල්න ගංගා මම ඉන්නවනේ කොකෝ සින්දුවක් කියන්න පාළු යන්න මං වාහනේ ඩ්‍රයිව් කරනකම් හා හා සින්දුවක් කියන්න පණ යන තැන නැත පුන්සඳ කේලි කැපෙන ගන දුර මෙද අමවගේ පෝය මෙදින පාළු වෙයි එකයි අම්මේ පාළු වෙයි එකයි අක්කේ පාළු වෙයි මල්ලා රෝදේක හුලම් බැස්ස නේද? හුලම් බැස්සද? ඔව්නේ. අනේ මට බයයි සුරු. ඈ මේ පාළු මණ්ඩිය දැන් කොහොමද ටයර් එක මාරු කරන්නේ? මේ ඉස්පියවිල් එක තියෙනව නේද? ඉස්පියවිල් එකක් නැහනේ. ඕ දැන් ටයර් එක ගලවගෙන කොහේ හරි ටවුන් එකකට ගිහිල්ලා පැච් එක දාගෙන එනකන් ඉතින් ඔයාට මෙතනලා ඉන්න වෙනවා. අනේ අම්මෝ මට නම්බේ. අර හොරා මංගුල කාරේ ඉස්ත්‍රි දූෂකයා කෑනු ගහ ඉන්න ගලන ගංගා මම මේ ජැකට් ගහලා ටයර් එක ගලව ගන්නකම් පොඩක් කෑ ගහන්නතු ඉන්නකෝ මොකද සා කේස් එක ආ මෝ ටයර් ඔක්කොම උලම් ඔක්කොම බෑල ඔක්කොමද ආ ඔව් මේ පොඩක් මේ ටයර් එක මේ උලම් බැස්සා මේ ඇණයක් ඇනලාද කොයිද මේ පොඩ උදව් කරන්න බැරිද අම්මෝ අර මං පහලින ඉස්ත්‍රි දූෂකයද කොහෙද අල්ලක මොකද කරන්න ඕනේ කියන්නකෝ ආ ලස්සන නෝලාගෙන මුද්දින්නේ මෙන්න මෙතන මෙන්න මේ යටින් දාලා මෙන්න මේ බාර් එකට අත තියලා මෙන්න මෙහෙම පො පොඩක් උස්සන්න මෙන්න මේ පොඩ පොඩ වංකිවට මේ අල්ලන්න මේ ජැක් එක උසමදි එකයි උසමදි පොඩ පොඩ මේ රෝදේ පන්න ගන්න පොඩක් මෙන්න අල්ලන්න අති දාලා වන්න අනල අනල ඕමුණ වැදද ලොක්ක අපිට උණ හරි ඉස්සුවා ආ බුදුහ වෝ ඒ අජේසුරා ඒ අජේසුරා ඒ වන්ටයි මගේ අත හිරවිලා ඉපිට ගන්නවා ආ උයි ජැක් එක ගන්නවෝ දැන ජැක් එක දැම්ම ගහන්න බෑ මම මේ ටයර් එක ටවුන් එකට අරන් ගිහිල්ලා පැච් එක දාගෙන එනකම් පොඩ්ඩක් ඉවසගෙන ඔහම ඉන්නවා මේ ගලන ගඟා පොඩ මෙහාට එන්න ඔයා බය වෙන්න එපා කිසි දෙයකට මං අර කිව්වේ පොරක් ගැන ඒ මෙයා තමයි දැන් මෙයාගෙන් ඔයාට කිසි කරදරයක් වෙන්නේ නෑ මිනිහා දැන් මීයක් උගුලේ අහුවෙලා වගේ අහුවෙලා ඉන්නේ හොඳ දැන් ඔයාට කරදරයක් වෙන්නේ නෑ මං එනකම් ඔහම ඉන්න බය නැතුව अंतिम बस मिस्ना दोमर यागा අද ඉතින් රෑ එළි වෙනකම් බස් වලට ගේ බුදි යන්න වෙයිද මන්ද අයියා මාතර යන්නද නෑ මේ ජල්තර යන්න මාතකාරීද්ද කොහෙද ජල්තර යන්න නම් මාතර බස් වලට ගේ ඉන්නේ නෑ නිකන් ඉතින් මට මේ ඕන හින්දා හිටියා මේ අයියේ ඈ ඔය මගේ මල්ලිද නෑ නිකන් මනුස්සකමට මං අයියේ කිව්වේ අප්සට් නම් මං මාමි කියන්න අයියේ which one is better than අනේ අය ඕන මගුලක් කියා ගන්නවා ඕන මගුලක් කියා ගන්නවා අරදර කාරු වෙනවා මේ අයියේ මේ ඈ විතක් කනවද බීදිය බොනවද දෙකම එපා වද නොදී හිටියොත් ඒ ඇති අයියේ බස් නැති ඔරොප්පුවට මල පැනලා ඉන්නේ ඔහොම තමයි අයියේ දුප්පත හැමදාම දුකේ තමයි ඔය සෝ දැන් ඔය කොහොමද දන්නේ මං දුප්පතෙක්ද පෝසතෙක්ද කියලා ඈ අයියේ ඈ අයියා පෝසතෙක් නම් මේ මහරෑ මදුරුව තලතල මාතර බස් ස්ටෝල්ට ගේ කට්ට කනවද අයියේ ඈ ගැව්ව ටැක්සි එකේ කෝල් එකක් නැග්ග සපන්නිකේ මාතර අන්නේයි ඈ මයි කරෙක් හරි හරි මේ දැන් ඔහෙටත් මොකක් හරි තැනක් ඇදිනේ රැවුනහම යන්න නේද ඒ යනව කොපවුනොදි අයියේ මගේ ගෙදර මේ ඉන්න තැන තමයි මෙතන ඕ මගේ ගෙදර වහලේ තරු දිලෙන ආකාශය තමයි බිම ටයිල් නැති මහ පොළොව තමයි එනි ටයිම් එනිවෙයා එනි ප්ලේස් මයි ලයිෆ් නෝ චොයිස් හැම බයස් මේ මාතර බස් එකකට යට වුණා නම් මීට සැපයි මට අයියේ අයියා පොඩි සල්ලි තියනවද නෑ නෑ පොඩි සල්ලි මුකුත් නෑ එහෙනම් අයියේ ලොකු සල්ලි පොඩි සල්ලි නැති මිනිහෙක් ගාව කොයිද මල්ලි ලොකු සල්ලි දැන් ඉතින් මේ කියන්නේ ඔච්චර මුප්පන්නේ බයි
ඇත්තටම නැන්ද කියාක් වත් ඈ අයි මේ ඔය කරේ තියෙන මාළි රුපියල් 5 කාසි උණු කරලා හදපු එකක්ද ඈ නිකන් ඇහුවි දැන් ඔහෙට සල්ලි කීයක් හරි ඕනද නේ නේ එහෙම කීයක් හරි කියලා නිකන් පීචං ගණන් එපා අයියා අනේ නයි දැන් එහෙනම් මොකද කියන්නේ අයියේ ඈ මෙන්න මේක බලන්නකෝ මෙන්න මේක මොකද මේකට කියන්නේ අයියේ පිස්තෝලේ කියලා අයියා මේව දැකලා තියෙනවද හරි 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 දැන් දැන් මුළු ප්‍රොසෙස් එකම ඕනේ කියලාද මල්ලි කියන්නේ ජී ජී පීචං වැඩ නෑ මේ පිටකොටු වවුලගේ ඕ යස් මොන වවුලගේ පිටකොටු වවුලගේ මට කියන්නේ පිටකොටු වවුල කියලා ආ අයියා ඔයා මාතර යන්න බස් ගාස්තුව තියාගෙන ඉතුරු ටික මට දෙන්න පිස්තෝලේ ඇතුළට දාන්නද නැත්නම් අතේ තියාගන්න නෑ නෑ ඇතුළට ඇතුළට දාන්න ඇතුළට දාන්න අන්න හොඳයි දැන් ඔන්නම වාඩියමු අයියේ වාඩි වෙනවා වාඩි වෙන්න ඔව් මේ ඔහෙත් එක එකට ජෝඩු දාලා අයියේ මෙන්න මේක අහන්නකෝ මොකද්ද මං කොල්ල කෑවත් චාරයක් තියෙන්න ඕනේ දැන් අයියා මට පර්ස් එක දෙන බව මට ෂුවර් නේ නොදුන්නොත් නොදුන්නොත් අයියේ මං කොකා ගස්සන එක මට ෂුවර් නේ නෑ 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 මම පර්ස් එක දෙන එක ඊට වඩා ෂුවර් ඒකින්ද ඕන්නේ අන්නේ ඒකනේ ඉතින් මොකද කලවල මොකෝ කියන්නේ දැන් විතර කමුද ආ දියංගෝ ඊට කේනම් මේ උගුරකට වේලුනා මගේ ආ ඉතින් මේ මේ වතුර බෝතලේ ආ බොන්න උගුරක් ආ වතුර අපි කවුරුත් මිනිස්සුනේ අයියේ නැත්නම් කියන්නේ කොදේන කොදේන අයියර සෑහෙන තිවාරය හිටියේ නේද අයියේ ඈ වයෙන් නමාලෝ දැන් ඉතින් අයියේ ඉනි වෙනකම් මේ බස් ඕල්ට ගිය අයියේ මයි විතරයි හරිද ආ බස් එකකින් පස්ස ගන්න බැරියේ දැන් ඉතින් කියන්නකෝ අයියගේ ගෙදර විස්තර මේ ගෙදර විස්තර හැබැයි අයියේ මේ මට ඔයගේ පර්ස් එක ගන්න අප්පිරිය හිතන විදිය බොරු නැති බැරිකම් කියලා අඬන කතා නම් එපා අයියේ හරිද හොඳ සුන්දර කතා විතරක් කියන්නකෝ නෑ නෑ මූත් කතන්දර නෑ මම කටවහන් ඉන්න එහෙමද අයියේ අයියා කටවහනවා නම් මං පිස්තෝලේ කට අරිනවා ඕයේ මොන මගුලක්ද යකෝ මේ මට උනේ හරි හරි කියන්නම් කියන්නම් මේ මට ගමේ පවුල් දෙකක් ඉන්නවා එරගිරි එරගිරි දෙන්නත දෙන්නත අන්න ග්‍රේට් පුරක් ග්‍රේට් පුරක් ඔය ඕ ඕ ඕ ඉතින් අයියේ ගෑනු දෙන්නම හැදද අයියේ නෑ නෑ පවුල් දෙකක් කිව්වේ අපේ පවුලයි පවුලගේ පවුලයි දෙගොල්ලන්ටම කන්න දෙන්නේ මම අන්න 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 දුක හිතන කතාවක් කිව්වා අයියේ අන්න දුක හිතන කතාවක් කිව්වා අයියේ දුක හිතන කතා කිව්වොත් අඬවන්නේ මන් නෙමේ මගේ පිස්තෝලේ හයි මේ මොන මගුලක්ද බා අනේ මේ මෙහෙමයි මගේ අතේ තියෙන පෝකඩේ ඔහෙට දෙන්නත් ඕනේ දුක හිතෙන්නේ නැති රස කතා කියන්නත් ඕනේ මොන කෙහෙමලක්ද මේක එහෙම තමයි මේ පිටිකොටු අවුල එහෙම තමයි රැට විතරයි එළියට එන්නේ දවල්ට පුදි දුක හිතෙන කතා නම් වානා අනේයි දැන් මොකද්ද කියන්න කියලා මට කියන්නේ පවුලේ විස්තර මේ පවුලේට නංගි කෙනෙක් ඉන්නවද ඉන්නවා ඉන්නවා පවුලේට නංගි කෙනෙක් ඉන්නවා හොඳ අස්සකුලප්පුව අන්න නියමයි ඔය තියෙන රස කතා ඉතින් ඉතින් එයාගේ නම මොකද්ද අයියේ එයාගේ නම මිරිකිලා මිරිකිලා ඔව් එලනම හලෝ ඈ ඒ නම ඇහුවම අයියේ හදවත ගැස්සিলা ඉස්ම එනවා මරු 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 ඉතින් ඉතින් මිරිකිලා තාම තැල්ල පොඩි වෙලා නැද්ද නෑ නෑ එයා තාම තැල්ල පොඩි වෙලා නෑ ගමම තලලා පොඩි පට්ටම් කරලා තියෙන්නේ යා ඒ කිව්වේ එයා ඉච්චටම සරයි අම්මෝ සරදක් කියලා අහනවා මේ ළඟදී ගැහුවා කොල්ලෙකුට බස් හෝල්ට් එකකදී බලන් හිටපු ටයිම් කීපරට තාම වුණ. ඔව් බස් ඩ්‍රයිවර්ලා එදා වැඩ කරන්න බෑ කියලා බස් එක තියලා ගෙදර ගියා. ඔව් බලන් හිටපු කොන්දොස්තරලා හොස්පිටල් ඇඩ්මිට් වුණා. මාර්ගයක් නේ. මිරිකිලා ගහලා තියෙන මාර්ගයක් නේ. ඔව් ඔව්. අපේ පවුලගේ නංගි එහෙම තමයි. බේරන්න ආපු අයටත් ගැහුවා කිව්වම. දැන් එතකොට අය අර ගුටි කාපු එකගේ තත්ත්වය කොහොමද? අමාරුද? නෑ නෑ දැන් නම් ඉතින් ඇඟට අමාරුවක් දැනෙන්න විදියක් නෑ. සී කල්පනාවක් මුකුත් නැතුවනේ මේ වීදුරු පෙට්ටියේ ඉන්නේ. මලා එතකොට නංගි ආ එයාට ටිකක් ඇඟට අමාරු ඇති. ගෙදර වගේ සැප නැහැ නේ ඉරකුඩුවේ. හා මේ අයි අපි අර නයිට් කඩේට ගිහිල්ලා ප්ලේන්ට් දෙකක් ගහමුද? ප්ලේන්ට් දෙකක්? හා දැන් කවුද එතකොට ප්ලේන්ට් වල සල්ලි දෙන්නේ? මන්ද ඔහෙද? මම 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 මමයි සල්ලි දෙන්නේ. මොකද දැන් අයියාගේ පර්ස් එක තාම ඔයා ගාව තිබ්බට ඒක අයිති මටනේ. ඈ ඔයාට දෙන්න සල්ලි නැනේ. ඔයාට ඉතුරු වෙන්නේ මාතරට යන බස් ගාස්තුව විතරයිනේ. දැන් මගේ ගාව තියෙන පර්ස් එකට ඔහේ කොහොමද ගණන් හදන්නේ අයියේ මගේ ලංකඳ අයියේ වැඩිය දඟලලා මගේ පිස්තෝලේ අඬවන්න එපා අයියා සන්තෝෂ වෙන්න මං තාම ඔයාගේ පර්ස් එක අතට ගත්තේ නැති එක ගැන හරි 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 එහෙනම් තේකක් බොන්න යන්කෝ නෑ 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 තේපා තේපා ආපෝ ඔහේ ගැහෙන ගැහිල්ල දැක්කම තේ නෙමේ කෝපි බොන්න වටින්නේ හරි 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 මේ අයියේ එවෙන් වැඩන්නේ අයියා කොහෙද වැඩ කරන්නේ කියන්නකෝ
ඔය මේ මේ සහතික දෙන කන්තෝරුවක වැඩ කරන්නේ. ආ සහතික දෙන කන්තෝරුවක. ඔව් ඔව් ඔය උපැන්න විවාහය ඒ වගේ සහතික. ඇත්තද? ඔව් ඔව්. මේ විලාවක මහත්තින්න මට සහතිකයක් දෙනවකෝ. දෙන්න දෙන්න එනවකෝ. මරන සහතික දෙන්නකෝ ලීලා. ඒ මේවත් හිදිනවද? මේ අයි. ඈ? ඔය ජරාව එහෙම කනව ඇති නේද එමටම? හරි නිකන් ඇව්වේ. ජරාව කන්න මං ඌරෙද්ද බං? නේ නේ මං කිව්වේ අයියේ. දැන් ඔය සර්ටිෆිකට් ගන්න එන අයගෙන් අයියා කපනව ඇති ළඟනවල 200ක් 300ක් නේ. අනේක මං ඇව්වේ. ජරාව දෙන්නේ මල්ලි මිනිස්සු කැමැත්තෙන්නේ මම ඉල්ල නෙමෙයිනේ. හා. නැත්තං ඉතින් නියම ක්‍රමයට ගන්න ගියාම 7-8 අවුරුද්දක් යනවනේ. ඇත්තද අයියේ? ඔව්. හා. මේ අයියේ. හා. ඇත්තද ඔය ජරාව කෑවහම යා දෙන්නේ නැහැ කියන්නේ? ඔය ඇත්ත ඇත්ත දැන් මේ මට වෙලා තින්නේ. අද හම්බ කරපු ටික මේ යන්න විදියක් සැලසිලා තියෙන්නේ මේ යගේට. හැබැයි ඉතින් මේවා ගෑවිච්ච කාට යා දෙන්නේ නැහැ. මේ හැබැයි අයියේ මං අයියට එක කියන්න. හරිද? මොකද එක? මං අයියව මං කොල්ල කෑව කියලා දුක් වෙන්නේපා. හා. අයියා හිටත් කන්තෝරුවේ ජරාව අරගන්නකෝ. දැන් මට මේක කියනවාකෝ. ඔව් කියන්නකෝ. දැන් මම සර්ව සාධාරණෙන් විතරක් හම්බ කළා නම් ඔහේ මට පිස්තෝලෙ දික් කරලා මං කොල්ල කන්නේ නැද්ද? මේ අයියේ මං කොහොමත් මං කොල්ල කනවා. ඒක මගේ වැරදි ප්‍රතිපත්තිය. අයිය දොන්න අයිය හොඳ මිනිහෙක් වෙන්නකෝ. ඉවරයිනේ. අන්න එතකොට මට පළ දෙන්නේ මේ ගන්න සල්ලි. මේ ඔහේ ගොවේ පිස්තෝලෙ ඇත්ත එකක්ද? ඇයි අයිය ඔයාට සැකද? එන ගැත්තියල බලමුද දැන්? නෑ 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 හරි 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 ඇත්ත එකක් ඇත්ත එකක් ඇත්ත එකක්. අම්මෝ. මේ ඈ අයිය මේ මට පොඩි දෙයක් කියනවද? මේ හලෝ මගේ පර්ස් එක ගන්නව නම් ඒක අරන් යන දේවාලෙක යනවාකෝ මට පවු නොදී එකක් කිය කිය දෙකක් කිය කිය ඉන්නේ නැතුව ඔන්න ඔය බලහල්ලකෝ ඉතින් හයි ඔයාලා කවදාවත් හොරෙකුට මං කොල්ලකාරයෙකුට සාධාරණව හිතන්නේ දෙන්නේ නැණි දැන් මං ඔහේගේ පර්ස් එක එකපාර උදුරලා ගත්ති නැත්ටි මගේ තීර මනුස්සකමට අප්‍රෝ යෝ බස් එකේ යන බස් ගාස්තුව හෙට ආපහු දෙන්නම් කියලා කිව්වෙත් මනුස්සකමට ඔහේ යන්නේ නේ කිසිම මනුස්සකමක් දැන් අපි මොකටද බල මං කොල්ලකාරින්ට මනුස්සකම් කරන්න යන්නේ එහෙන් ඉතින් අපි ඔහෙලට මනුස්සකම් කරන්නේ තේරුමකුත් නැණි. නෑ නෑ මල්ලි සාධාරණයි. මල්ලි සාධාරණයි. මල්ලි අඩු ගානේ මගේ බස් ගාස්තුවත් මට ආපහු දෙන්න කැමති වුණානේ. ඒකත් ලොකු දෙයක්ද නේද? අන්න තේරුණා අයියට. අයියේ. අපි මේ මංකොල්ල කන්නේ බඩගින්නට. නැතුව අමනුස්සකමට නෙමෙයි. අන්න ඒකයි. ඉතින් මනුස්සකමට මං වගේ රස්සාවක් කොන්නවෝ. බෑනි. දැන් ඔයා අයියා මනුස්සකමට රස්සාව කන්නවා කියලා. සහතිකයක් ගන්න මිනිහෙක් ආපු ගමන්. ඒ මිනිහගෙන් ජරාව ගන්නවනේ. ඒ මොකද? තියෙන කතකමටනේ. නැත්තම් බැරියයි පඩියක් ගන්නව නේද කියලා හිතලා වැඩේ කරලා දෙන්නේ. මං නම් රස්සාවල් නොකරන්නේ අයියේ. ඔන්න ඔය කුප්පාඩ කරන්නේ බැරි කමට. දැන් ඒතකොට මේ මංකොල්ල කන්නේ හොඳයිද? අයියේ මේ මං මංකොල්ල කෑවට ජරාව කන්නේ නෑ අයියේ. අන්නේ එක මතක තියාගන්න. දැන් කවුරු හරි එකෙක් ඇවිල්ලා අයියව මංකොල්ල කන්නේ එපා කියලා මට ජරාව දෙන්න හැදුවත් මං ගන්නෑ. එහෙමයි මගේ ප්‍රතිපත්තිය. හරි හරි මේ දැන් එලි වෙන්නක් කිට්ටුයි. ඔහේ මාව මංකොල්ල කනවන කනවා මට පාන්දර බස් එකේවා තියාගන්න. හරි මාතර කියන්න කීයද ගානේ? මාතරට රුපියල් 200යි බස් එකට. හරි පර්ස් එකෙන් 200ක් අරන් පර්ස් එක මට දෙන්නකෝ. හරි මෙන්න 200ක් ගත්තා. හා මෙන්න පර්ස් එක. ආ මේ වඩ ඉනෝ අයිඩෙන්ටි කාඩ් එක ගන්නව ඈ. ඒක හොයිට වැඩක් නැහැ නේ. හරි පර්ස් එක මට දෙනවා. ආ හෑ කොබ මේ රල්ලි නෑනේ අයියේ. ඔව් ඉතින් තිබ්බේ 200ක් විතරයි. ඒක මං ගත්තා. හේනකොට දැන් මං පණ කඩාගෙන පැය 5ක් විතර තිස්සේ ඔයත් එක්ක කතා කර කර හිටියේ මේ නිකන් පර්ස් එක ගන්නද? හෑ මේ මල්ලි උපදේශයක් දෙන්න උඹට. හා දෙනවෝ. උඹ මංගොල්ල කන්න ආව නම් තියෙන රුපියල් හරි මංගොල්ල කාගෙන එවලෙම යමං. මෙතන බොරුවට බොරු මනුස්සකම් පාන්න යන්න එපා. මනුස්සකම් පෑවොත් මිනිහෙක් ඉවරයි. පෑවොත් මිනිහෙක් ඉවරයි. ඔය මොකද තමුන්ලා දෙන්න? ආ සෑ පැමිණිල්ල දෙන්න කියලා. ඔව් මොකද පැමිණිල්ල? සර්. ඔව් මේ ගෑනු ළමයා. ඔව් මට පාරදී හම්බ වෙලා යාළුවෙම දහනවා. ඉතින් බලන්නකෝ. යාළුවෙන් දහනවා? තිගයිස යාළුවේ නකො. මේ ඇවිල්ලා පැමිණිල්ල දාන්නේ. සෑ. ආ බලන්න සෑ මම මෙච්චර කියද්දි මේ කොල්ල යාළුවෙන්න බෑ කියනවා. ලියගන්න සෑ මගේ පැමිණිල්ල. බලන්න සෑ මට කොච්චර මානසික වදියක්ද මේක. අනේ අම්මා මට නම් බෑ සර්. කෙල්ලෙක් යාළුවෙන්න නම් මට බෑ. මේ ගොන් වහන්සේ. පාරේදී කෙල්ලෙක් යාළුවෙන්න අහපු පළියට මෙහෙදුවන් එන්න එපා. මෙතන මේ ඇන්ටි පොතේ කොළපුරවන්න එන්න එපා. ඉතින් සර් මට මේ කෙල්ලත් එක්ක යාළුවෙන්න බැරි හින්දානේ බෑ කියන්නේ. මොන කරදරයක්ද? මේක මගේ මූලික අයිතිවාසිකම් කඩේනවනේ සර්. ඒක කියලා දෙන්නේ නේද සර්? කෙල්ලෙක් නොඉඳුනේ හිතපාරන එක ක්‍රිමිනල් කේස් එකක් නෙමෙයිද සර්? මන්ද ඒක නම් නීති පොතේ පෙරලලා බලන්න ඕනේ එහෙම වගන්තියක් තියනවද කියලා. අනිවාර්යෙන්ම ඇති සර්. මේ දැන් ඇන්ටි ලියන්න කලින් මම මේ දෙන්න තමයි කියන්නේ. මේ ප්‍රශ්නේ ගොඩින් බේර ගන්න බැරිද? ආ මේ සර් මට මේ කොල්ලවම තමයි මට ඕනේ. මට මේත් එක්ක යාළු වෙන්න ඕනිමයි. මට නම් මේ කෙල්ලව එපා. මට මගේ විදහසේ ඉන්න ඕනේ. මේ කේස් එකට ඇන්ටි ලියන්න බෑ ගොයියනේ.
මේක කිසිම නීතිමය පැතිකඩක් මට පේන්නේ නැහැ. ඇයි නැත්ද සර්? මං ආස කෙනා මට මගහරිනව නම් එයාව කොටු කරගන්න මට නීතිමය පිළිසරණක් ඕනේ නේ. ලියගෙන මගේ එන්ට්‍රි එක සර්. මේ සර්. මං කැමති නැති කෙනෙක්ගෙන් ගැලවෙන්න මට නීතිමය පිළිසරණක් ඕනේ නේ. ලියගෙන සර් මගේ එන්ට්‍රි එක. බෑ 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 බෑ. ඔහොම කේස් වලට එන්ට්‍රි ලියන්න බෑ. මම කියන්නද? දෙන්න සමාදානෙන් දෙයනේ කියලා යාළු වෙලා කසාද බඳිනවලා. ඈ ඊපස්සේ ඊට පස්සේ ඔය මතිමතාන්තර අවුස්සගෙන උදේ ඉඳන් හැන්ද වෙනකන් දෙන්න එක්ක ඇටි පඩන් ගුටි ගැලගෙන ඔලු පලාගෙන අතපය කඩාගෙන වරෙල්ල. අන්න එතකොට මම ඇන්ටිපොත පිරෙන්න ඇන්ටි ලියන්න. ආව්. ඈ